metek novindi YouTube rasayak sandaha saman for you yugaye nalikawa wedasatahan pahasuwen thora beera ganimata subscribe karanna wedasatahan vistara laba ganima sandaha bell akuna click karanna මම්මි කියන්නේ 1970 ගණන් වල මුල් භාගයේ කතාව. මමත් මගේ මිත්‍රයෙකුත් බොරැල්ලේ පාරක් දිගේ ඇවිදගෙන එනවා. මගේ මිත්‍රයා කරුණාතිලක හඳුවල. ඔහු අද ජීවතුන් අතර නැහැ. අපි එනකොට අපිට පේනවා පාරේ ඉස්සරහා පුද්ගලෙක් පාර අයින් ඉඳගෙන සංඥාපූර්වක් වගේ එකක් කණුවක් තියෙනවා. ඒ කණුව ළඟ හිටගෙන පාරේ යන බස්වලට අතදාන බස් නවත්තන්නේ ඊළඟ බස් එකටත් අතදාන බස් එක නවත්තන්නේ ඊළඟ බස් එකටත් අතදාන බස් එක නවත්තන්න නැතුව යන දිහාව කෝපයෙන් වගේ බලනවත් පේනවා අපිට බස් නවත්තන්නේ ඉතින් අපි ටිකක් ලඟ වෙද්දි තමයි අපිට තේරුනේ මේ පුද්ගලයා හිටගෙන ඉන්නේ බස් නැවතුම් පොලක නෙවෙයි කියලා ඒ දවස්වල පාරයිනේ බස් නැවතුම් පොළවල්වල සංඥාවක් ගහලා තිබුණා ඒ සංඥාවේ තියෙන්නේ බස් එකක් ඇඳලා තියෙනවා මෙහෙම යකඩ පොල්ලක් හිටවල ඒක උඩ මේ කොටුවක හරි රවුමක හරි මේක ගහලා තියෙනවා ඒ තැන තමයි බස් නවත්තන්නේ දැන් මෙතනත් ඒ වගේ යකඩ පොල්ල හිටවල තියෙනවා හැබැයි උඩ ගහලා තියෙන්නේ වෙන ලකුණක් අර පුද්ගලයා පොල්ල දිහා විතරයි ලකුණු දිහා බලලා නැතුව ඉඳගෙන මේ අත දානවා තේතන බස් නවත්තන්නේ නැහැ මොකද ඒ කාලේ බස් නැවැත්තුවේ බස් නැවතුමේ විතරයි අද වගේ නෙවෙයි පාරේ හැමතැනම බස් නවත්තන්නේ නැහැ මගියෙක් බස් නැවතුමට කලින් ඉඳලා අත දැම්මොත් බස් එක කරන්නේ බස් නැවතුමේ නවත්තලා අර මගියා බස් එකට දුවගෙන හරි ඉක්මන් ගමනින් එනකන් හරි බස් එක නවත්තගෙන ඉන්නවා එහෙම නැතුව මගියයි අත දාන අත දාන හැමතැනම නවත්තන්නේ නැහැ ඉතින් මේ මගියා මෙහෙම අත දදා ඉන්නවාද අපිට මේ මිනිස්සයා ගැන දුක හිතෙලා අපි ලං වෙලා කිව්වා මහත්මයා මේ ඔබතුමා මේ හිටගෙන ඉන්නේ වැරදි තැනක බස් නැවතුමක නෙවෙයි කියලා ඒ පුද්ගල තරමක් වැඩි හිටි පුද්ගලෙක් අපි මේ නිකන් සාමාන්‍ය ගණ්ඩ දෙයක් නැති කොල්ලෝ දෙන්නෙක්ගේ පෙනුම තමයි අපි දෙන්නගේ තිබුණේ මේ කොණ්ඩ වවාගෙන මේ ඇඳුම් හචා ඇඳුම් ඇඳගෙන කිසිම පිළිවෙලක් නැතුව උඹ සෙරෙප්පු දාගෙන ඉතින් මේ මිනිස්සයා වැඩකත් තාලේ මිනිස්සෙක් මේ මාසෙ ලැජ්ජ හිතුණා අපි වගේ මේ නිකම් නිකන් කබ්බෝ දෙන්නෙක් මේ මේක දැනගත් එක ගැන මොකද වැරදි තැනක හිටගෙන ඉන්න එක ගැන සේ මනුස්සයාට කේන්ති ගියා ඔය කේන්ති අපිත් එක්කත් යන්නද නමුත් ඒ කේන්ති පිටකලේ මෙයක් මේවා හැමතැනම හිටවලා තියෙනවානේ කියලා අර බෝඩ් එකට බැනලා ඒ හිටවපු මිනිස්සුන්ටත් බැනලා ඔහු බස් නැවතුමක් හොයාගෙන ගියා ඉතින් මේ මේ මම මේ කතාවෙන් එන්නේ අපේ රටේ හිටපු ගුවන් විදුලි මාධ්‍යයේ හිටපු තවත් විශිෂ්ට පුද්ගලයෙක් ගැන කියවෙන කතාන්දර මාලාවක එක කතාවක් ඔබට කියන්න ඔහු තමයි ඇල්ෆ්‍රඩ් පෙරේරා සමහර අය දන්නවා ඇති සමහර අය යන්තමට දන්නවා ඇති සමහර අය දන්නේම නැතුව ඇති එතුමා තවමත් ජීවිතයේ සැන්දෑ කාලේ විවේක සුවයෙන් ගත කරනවා ඇල්ෆ්‍රඩ් පෙරේරා කියන්නේ අපිට හිටපු හොඳ නිවේදකෙක් හොඳ ප්‍රවෘත්ති නිවේදකෙක් හොඳ වැඩසටහන් සම්පාදකවරයෙක් ඒ වගේම දක්ෂ භාෂා පරිවර්තකෙක් මේ ආකාරයේ විවිධාකාර වූ භූමිකා නිරූපණය කළ පුද්ගලයෙක් ඇල්ෆ්‍රඩ් පෙරේරා තමයි සඳ ගමන අවස්ථාවේදී 1969 ඇපොලෝ සඳ ගමන වෙලාවේදී සඳ ගමන පිළිබඳව සජීවි විස්තර විචාරය ගෙන ආ නිවේදක නිවේදිකාවන් අතරින් කැපිපෙනෙන චරිතයක් වුණේ ඇල්ෆ්‍රඩ් පෙරේරා ඇමරිකාවේ ගුවන්විදුලිය මගින් විකාශය කෙරුණු ඉංග්‍රීසි විස්තර විචාරය එසැනින්ම සිංහලට පරිවර්තනය කරමින් තමයි මේ හපංකම කරේ ඇල්ෆ්‍රඩ් පෙරේරා ඇතුළු පිරිවර. ඇල්ෆ්‍රඩ් ගුවන්විදුලිය කරපු හපංකම් බොහොමයි. මම මේ අද කියන්නේ ගුවන්විදුලිය කරපු හපංකමක් නෙවෙයි බස් සම්බන්ධයෙන් කරපු හපංකමක් ගැන.
ඒ කාලේ මම කලින් කිව්වා වගේ මේ අපිට හිතූ හිතූ විදිහට බස් නවත්ත ගන්න බෑ පාරේ හිතූ හිතූ විදිහට බස් වලට නගින්න බෑ බස් නැවතුමේ පෝලිමේ ඉඳලා පිළිවෙලකට තමයි මේ බස් එකට නගින්න ඕනේ අපි මිත්‍රෙක් හිටියා යූ ආර් විමල් කියලා ලංකාවේ හිටපු දක්ෂ නළුවෙක් වේදිකාවේ මම හිතන්නේ ආර් විමල් කරපු වික්‍රම අපිට තාමත් මතකයි ඒවා සදාකාලිකව ඒ කාලේ නාට්‍ය බලපු නාට්‍ය රසික රසිකාවන්ගේ සිත්වල මම හිතන්නේ කා වැදිලා තියෙනවා ආර් විමල් ගැනත් අපි පසු දවසක කතා කරමු අද මම කියන්නේ ආර් විමල් ඇල්ෆ්‍රෙඩ් ගැන මට කියපු කතාවක් ආර් විමල් ලෙඩෙක් බලන්න මේ මහා ඉස්පිරිතාලෙට ගියා ගිහලා ආපහු ලෙඩා බලලා දැන් ගුවන් විදුලියට එන්න ඔහු බස් නැවතුම්පළට එනවා ඒ කාලේ ටවුන් හෝල් එකේ ඉඳලා පුරහලේ ඉඳලා ඇස්වාට්ටුවේ ඉඳලා එහෙම නැත්නම් මහරෝහල ළඟ තියෙන ඒ ප්‍රදේශයේ ඉඳලා ගුවන් විදුලියට එන්න පහසු බස් දෙකයි තිබුණේ 173 එකක් අනික එක 116 116 බස් නැවතුම් පොළ තිබුණේ දැන් ඔය ඔඩෙල් ආයතනයේ තියෙන තැන ඉස්සරහ එතන මේ ෂෙඩ් එකක් ගහලා තිබුණා පොඩි ටකරන් ෂෙඩ් එකක් බස් නැවතුම්ම පොළ එතකොට පෝලිමේ ඉඳලා ඒකෙ මෙහෙම නගර ගැහිලා ඇවිල්ලා තමයි බස් එකට නගින්න උනේ එදා මොකක් හරි හේතුවක් නිසා විශාල සෙනගක් ඒ කියන්නේ පෝලිමේ හිටියොත් පැය දෙකකටවත් බස් එකට නගින්න බැරි ගානට මහා විශාල සෙනගක් පෝලිමේ ඉන්නවා ආර් විමල් එනවා ඇවිල්ලා මේක දකිනවා දැකලා බලනවා මොකද කරන්නේ පයින් යන්නත් බෑ ඒ කට්ටවුව සැරවුව ගොඩට පයින් යනවා කියන එක හිතන්නවත් බැරි වැඩක් ඒ කට්ටවුවේ ටැක්සි එක යන්න සල්ලිත් නෑ බස් එකේම යන්න ඕනේ මොකද කරන්න කියලා ඉන්නකොට පිටට තට්ටුවක් දානවා කෙනෙක් ඇරලා බලපුවම ඇල්ෆ්‍රෙඩ් පෙරේරා ඇල්ෆ්‍රෙඩ් ආර් විමල්ට කොඳුරලා කියනවා මචං මේ පොලිමේ ගියෝ ජීවිතේට යන්න හම්බෙන්නේ නෑ මම පොඩි වැඩක් සෙට් කරා ඔබ පැත්තකට වෙලා හිටපන් මම වෙලාවට කියන්නම් එතකොට උඹ වැඩේ කරගනි මම ඒක සෙට් කරන්න ආර් විමලුත් ඇල්ෆ්‍රෙඩ් කිව්වේ මොකද්ද කියලා දන්නේ ඔහු බස් නැවතුම්පට බස් ස්ටෑන්ඩ් එකට එහා පැත්තේ තියෙන පොඩි පෙට්ටි කඩයකට ආවරණයකට වෙලා බලාගෙන ඉන්නවා ඔන්න 116 බස් එකක් ආවා 116 බස් එක දුවන්නේ මට්ටක් කුලිය ඉඳලා පිළියන්දලට පිළියන්දල ඉඳලා මට්ටක් කුලියට දැන් මේ මට්ටක් කුලිය ඉඳලා පිළියන්දල දුන්න බස් එක ආවා ඒක දැන් රේඩියෝ සලෝන් එක ළඟ හෝල්ට් එකේ නවත්තන බස් එක. දැන් බස් එක ඇවිල්ලා නැවැත්තුවා විතරයි. ඇල්ෆ්‍රෙඩ් ගියා බස් එකේ පිටිපස්සේ දොර ළඟට. ඇල්ෆ්‍රෙඩ් ඇඳලා හිටියේ ලා නිල් පාට අත්කොට ෂර්ට් එකක්. ඒ කාලේ ළංගම නිලධාරීන් අඳින්නෙත් ඒ වගේ ලා නිල් පාට අත්කොට ඇඳු. පරීක්ෂකවරුන් වගේ ඒ ඉහළ නිලධාරීන්. ඔව් බස් එක නවත්වපුවාම කොන්දොස්තර ඩාන කරා. බිමට බැලට් ටිකට් කඩන්න. කොන්දොස්තර මහත්මයා බිමට බැහැල ටිකට් කරන්න පටන් ගත්තා. ඔහු පොලිමට අන්න දුන්නා. කවුරුත් පොලිම පණින්න බෑ. පොලිමෙන්න ඕනේ. පොලිමෙන්න. පොලිමේ එක්කෙනා පිටිපස්සෙන් එන්න. එක්කෙනා පිටිපස්සෙන් එන්න. කලබල කරන්න එපා. කලබල කරන්න එපා. ඔහු හොඳ නළුවෙක්නේ. ඒක නිසා මේ මට ඔහුගේ නළුකම ගැන කියන්න අමතකුණා. ඔහු තමයි ගුවන්විදුලියේ විනෝද සමය වැඩසටහන ආරම්භ කරපු පුද්ගලයා. ඇල්ෆ්‍රෙඩ් පෙරේරා. ඒක නිසා ඔහු චිත්‍රපටවලත් රඟපාලා තියෙනවා නාට්‍යවලත් රඟපාලා තියෙනවා හොඳ නළුවෙක් ඔහු මෙතන හොඳ රඟපෑමක් කළා දැන් මේ පොලිමේ හිටිය සියලු දෙනාම කොන්දොස්තර මහතා ඇතුළු බස් එකේ ඉන්න සියලු දෙනාමත් හිතාගෙන ඉන්නේ මොහු ළඟම පරීක්ෂකවරයෙක් දැන් කොන්දොස්තර මහත්මයා බිමට බැහැලා ටිකට් කඩනවා ඒ අසලම ඉඳගෙන ඇල්ෆ්‍රෙඩ් පොලිම හදලා ගන්නවා ගලගෙන දැන් බස් එකට පිරෙන්ද සෙනගාවට ආ ඇති 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 හරි වනගින්න කියලා කොන්දොස්තරට බස් එකට නගින්න කිව්වා අනික අය ඊළඟ බස් එකේ එන්න බස් එකේ එනවා තව විනාඩි 10කින් එහෙම නිවේදනයකුත් කරලා කොන්දොස්තරට කිව්වා බස් එක ගෙනියන්න කියලා කොන්දොස්තරට ඔයාලා ගහුවා බෙල් එක ඒ දවස්වල බෙල් ගහන සිස්ටම් එකකුත් තියෙනවා බස් වල කියලා ගහපුවම බස් එක යනවා කියලා දෙකක් ගහුවොත් අපි බස් නැවතුමකට කලින් ඒ බස් නැවතුමේ බස් එක නවත්තන්නේ නැහැ. ඒ රීදුරුතුමාට සංඥාව මේ බස් නැවතුමේ නවත්තන්න දෙපා සෙනග වැඩි බස් එක නැත්තම් මොකක් හරි හේතුවක් නිසා ඒ බස් නැවතුමේ නැවැත්විය යුතු නැහැ කියලා. කියලා තුනක් ගහුවොත් හිටි තැන බස් එක නවත්තන්න ඕනේ මොකක් හරි කලබගෑනියක්. ඉතින් කොන්දොස්තර මහත්මයාට ගාලා බෙල් එක ගහනකොටම ඇල්ෆ්‍රෙඩ්
ආරි විමල්ට ඇහින් කිව්වා ඉස්සරහා දොරෙන් ගොඩ වෙන්න කියලා. ඒ ගොඩ වෙන්න කියලා ඇසෙන් සංඥාවක් දින ගමන් ඇල්ෆ්‍රඩ් පෙරරා පිටිපස්සේ දොරෙන් නැගලා ෆුට්බෝඩ් එකේ හිටගත්තා. දැන් බස් එක ඇදෙනකොටම ඇල්ෆ්‍රඩ් නැග්ගා. බස් එක ඇදෙනවා ආරි විමල් දුවගෙන ඇවිල්ලා ඉස්සරහා දොරෙන් නැග්ගා. නැගපු ගමන් ඇල්ෆ්‍රඩ් පෙරරා මොකද කරේ? මොකද කරේ? ගැහුවා බෙල් තුන. බස් එක හිටි තැන නැවැත්තුවා. අයිසෙ මේ බලන ওই තමුසෙ මෙච්චර මිනිස්සු පොලිමේදී තමුසෙ ලැජ්ජ නැතුව ඇවිල්ලා ඉස්සරහ දොරින් බස් එකෙන් නැග්ගානේ. බලනවා 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 බලනවා. අනේ අපේ ආරි විමල් ලැජ්ජාවෙන් ඔළුව බිමට නමාගෙන බස් එකෙන් බැස්සා. ඊට පස්සේ ඇල්ෆ්‍රෙඩ් බෙල් දෙක ගැහුවා බස් එක ගියා. ගුවන්විදුලි සංස්ථාව ළඟින් ඇල්ෆ්‍රෙඩ් බැස්සා. ටිකට් ගන්න උනුනෙත් නැහැ. නොමිලේම ආවා. මොකද ළඟමනේ. එතකොට ආරියමල් තව මග එනවා පයි. ඇල්ෆ්‍රෙඩ්ගේ කතා තව ඉස්සරහට කියන්න. මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා සමන් for you යුගයේ නාලිකාව. වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell icon click කරන්න.